take the first step towards a successful career. APIIT, inspire love for learning. ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපිට හොඳ ඉගෙනීමක් අවශ්‍යයි. රට ජාත්‍යන්තර තලයේ ජය ගන්නට අනිවාර්යයෙන්ම අපිට හොඳ අධ්‍යාපනයක් ලබන්නට අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා අපේ රටේ ලාංකීයන් තුළ වසර 24කටත් වඩා නොවැඩි කාලයක් පුරාවට අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් තමයි APIIT ආයතනය කියලා කියන්නේ. ඉතින් මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ APIIT ආයතනයේ සමගින් බොහෝ දේ කතා කරන්නට ඔබේ ජීවිතය දිනන්නට APIIT ආයතන තුලින් ලබා ගන්නට තියෙන්නේ මොනවාද කියලා. ඒ පිළිබඳව කතා බහ කරන්න අද අපත් සමගින් සම්බන්ධ වෙනවා ආචාර්ය හසුරි පෙරේරා මහත්මිය පීඨාධිපති APIIT ව්‍යාපාර පීඨය. ආයුබෝවන් සුභ දසනක්. ඔබතුමිය ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ලලනි පතිනායක මහත්මිය ශිෂ්‍ය උපදේශිකා APIIT උසස් අධ්‍යාපන ආයතනයේ. ආයුබෝවන් සුභ දසනක්. ඔබතුමියවත් ගෞරවයෙන් පිළිගන්නවා. වසර 24ක් කියලා කියන්නේ සුළුපටු කාර්යයක් නෙවෙයි. විශේෂයෙන්ම ලංකාව තුල ජාත්‍යන්තර ජය ගන්නට අපිට හැකියාවක් තිබෙනවානේ. දැන් බොහෝ දෙනෙක් APIIT ආයතනයේ කියුසනින් APIIT කියන්නේ මොකක්ද කියලා දන්නව. හැබැයි ලොකු ඉතිහාසයක් එක්ක APIIT ආයතනයේ තියෙන විශේෂත්වයක්. ඒ නිසා මම මුලින් කැමති APIIT ආයතනය ගැන පුංචි හැඳින්වීමක් දැනගන්න. ඇත්තටම බුද්ධික අටුවා ටික අවශ්‍ය නැහැ. මම කොහෙත්ම APIIT නාමය ගැන හඳුන්වා දීමක්. දැන් මේ දසත පුරාම ඒ වගේම දේශ විදේශ රටවලත් අපේ දූදරුවෝ විසිරලා ගිහිල්ලා තියෙනවා මේ අපේ අධ්‍යාපනය ලබාගෙන. ඒ හැඳින්වීමක් අවශ්‍ය නිසා මම කියන්න 1999 වර්ෂයේ තමයි APIIT ආයතනය පටන් ගන්නෙ තාක්ෂණික විද්‍යාලයක් විදිහට. වසර 2010 දී අපි අත්වැල් බැඳ ගන්නවා මහා ප්‍රතානිය ස්ටැවර්ෂයි උසස් අධ්‍යාපන ආයතනයත් එක්ක. ඊට පස්සේ අපි පටන් ගන්නවා අපේ නීති පීඨයත් ව්‍යාපාර පීඨයත්. ඊට පස්සේ අපි ඇත්තරම පීඨ හතරකින් යුත්ව තමයි මේ APIIT ආයතනයේ ආරම්භ දැන් පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ලෝ, බිස්නස්, IT and post graduate. ඊට අමතරව තියෙනවා පදනම් පාඨමාලාව. ඒක තමයි දැන් මේ දවස්වල මූලිකත් ඒ කියන්නේ මුලින්ම මම හඳුන්වා දෙන්න කැමති. මොකද දැන් ගොඩක් ඉන්නේ ඕ ලෙවල්ස් කරලා ඉවර වෙච්ච ළමයි. ඉතින් ඒගොල්ලන්ට දැන් පුළුවන් අපේ NCUK කියන්නේ එක කන්සෝටියම් එකක්. ඒකේ රටවල් 7ක් තියෙනවා. ඒ රටවල් 7 ඇතුලේ ඒ යුනිවර්සිටිස් 50කට වැඩි ප්‍රමාණයක් දීලා තිනවා. ඒ යුනිවර්සිටි 50 ඇතුලේ කෝසස් තියෙනවා. ඒ කියන්නේ ඩිග්‍රීස් තියෙනවා 6000කට වැඩිය. එතකොට දැන් පදනම් පාඨමාලා ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක අපෙන් අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ඩිග්‍රීස් ඒ රටවල් වල තියෙන යුනිවර්සිටිස් එක්ක පටන් ගන්න. APIIT ආයතනයේ කියූ සැරින් අපිට ඉක්මනින්ම මතකයට එනවා බොහෝ උපාධි පාඨමාලා අපිට හඳුන්වන්නට පුළුවන් කියන දේ. නමුත් උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට විශේෂයෙන්ම ලංකාවේ දරුවන්ට ජාත්‍යන්තර තලයේ ජය ගන්නට බොහෝ උපාධි පාඨමාලා මේ වන විට මුල් ආරම්භයට වඩා අලුත් අලුත් දේ අරගෙන අවිලා තියෙනවා. ඒ නිසා අපේ පීඨාධිපතිතුමිය ඉන්න නිසා මම කැමතියි ඔබතුමින් දැනගන්න APIIT උසස් අධ්‍යාපන ආයතනයේ මගින් පිරිනමන උපාධි මොනවාද? ඔව් බුද්ධික අපි APIIT ආයතනයෙන් පීඨ හතරක් ඔස්සේ අපේ උපාධි පාඨමාලාවන් පිරිනැමීම සිදු කරනවා. නාමික වශයෙන් සඳහන් කරොත් ලලනි කිව්වා වගේ ව්‍යාපාර පීඨය, පරිගණක විද්‍යා පීඨය, නීති පීඨය සහ පශ්චාත් උපාධි පීඨය. එතකොට මේ පීඨ හතරෙන් අපි ප්‍රදාන කරන උපාධි මොනවද කියලා මම කෙටියෙන් සඳහන් කරොත් අපි මුලින්ම ව්‍යාපාර ශාස්ත්‍රය ගත්තොත් අද ඉතා නවීන සහ ව්‍යාපාර ලෝකයට අදාළ වන උපාධි පාඨමාලාවන් කීපයක් අපි පිරිනමනවා. ඉන්ටර්නැෂනල් බිස්නස් හදාරන්න කැමති සිසුවෙක්ට පුළුවන් BSc ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් උපාධිය ෆොලෝ කරන්න. ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන ඉගෙන ගන්න කැමති සිසුවෙක් ඉන්නවා නම් බිස්නස් ඉනවේෂන් ඇන් ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන උපාධිය හදාරන්න පුළුවන්. දැන් කාලේ ඩිජිටල් මාර්කටිං කියන ශාස්ත්‍රය හරි පොපියුලර් වීගෙන එනවා. ඒකෙන් ද ඩිජිටල් ඇන් සෝෂල් මීඩියා මාර්කටිං වලටත් උපාධියක් තියෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් කරන්න කැමති සිසුවෙක්ට පුළුවන් ෆයිනෑන්ස් ඇන් බිස්නස් එන්ටර්ප්‍රයිස් කියන උපාධිය හදාරන්න පුළුවන්. ඒ වගේම අපි පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය ගත්තොත් අද ලෝ පුරාම වගේම ලංකාවෙත්
qualified IT professionals සඳහා ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒ ඉල්ලුම සපුරාලීම සඳහා අපිට පරිගණක විද්‍යාපීඨයේ ඔසේ අපි නොයෙක් උපාධි ප්‍රදානය කරනවා. නාමික වශයෙන් සඳහන් කරොත් software engineering, computer science, cyber security වගේ ගොඩක් උපාධි පාඨමාලාවන් කීපයක් තියෙනවා. එතකොට අපි නීති පීඨය ගත්තොත් වැඩිම ශිෂ්‍ය ජනගහනයක් සිටින්නේ නීති පීඨයේ. නීති පීඨයෙන් ලබා දෙනවා LLB සහ LLB Digital කියන උපාධීන් දෙක. ඒ වගේම පශ්චාත් උපාධි පීඨයෙන් ලබා දෙනවා MBA, MSc සහ LLM උපාධීන්. ඒත් එක්කම මේ උපාධිය ආරම්භ කරන්න යම්කිසි සිසුවෙක්ට A-level සුදුසුකම් සපුරලා නැත්නම් ඔහුට පුළුවන් ලලනි කිව්වා වගේ අපි NCUK පදනම් පාඨමාලාව සමග සම්බන්ධ වෙලා මාස 9කින් මේ පදනම් පාඨමාලාව සම්පූර්ණ කරලා ඉන්පසු උපාධිය ආරම්භ කරන්න. ඒ වගේම NCUK පදනම් පාඨමාලාවට අමතරව APIIT ෆවුන්ඩේෂන් එකක් කියලා තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් එකත් මාස 9යි සම්පූර්ණ කරන්න යන්නේ. O-level වලින් පස්සේ ඒ ෆවුන්ඩේෂන් එක මාස 9න් කරලා උපාධිය ආරම්භ කරන්න පුළුවන්. ස්ටැෆන්ෂා විශ්වවිද්‍යාලයේ උපාධිය ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මේ සියලු උපාධි පාඨමාලාවන් ගැන දැනගන්න APIIT ආයතනයට කතා කරලා කවුන්සලර් කෙනෙක්ව හම්බෙලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්නට පුළුවන් උසස් අධ්‍යාපන ආයතන බොහෝමයක් අපේ රටේ තියෙනවා. ඒ අතරින් ඇයි දරුවෙක් APIIT උසස් අධ්‍යාපන ආයතනයෙන් තෝරගත යුත්තේ? ඔව්, අපේ සියලුම උපාධි පාඨමාලාවන් සෆර්චා විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධි, අපි ඒකට කියන්නේ ඉන්ටර්නල් බ්‍රිටිෂ් ඩිග්‍රි කියලා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ සිටම රෙජිස්ටර් වෙන මොහොතේ සිටම සිසුවෙක් සෆර්චා විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ලෙස තමයි සලකන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් ඊමේල් ඇඩ්‍රස් ද ස්ටුඩන්ට් ID නම්බර් එකක්ද ඔක්කොම එන්නේ සෆර්චා විශ්වවිද්‍යාලයෙන් ඊයර් ඩේ 1 ඉඳන්. ඉතින් මේකේ විශේෂත්වය තමයි කරිකියුලම් එකමයි, ඊයර් 1 ඉඳන් ඩේ 1 ඉඳන් කරිකියුලම් එකත් එකමයි. දෙවැනි අවුරුද්දේ සහ තුන්වැනි අවුරුද්දේ වුණත් ට්‍රාන්ස්ෆර් වෙන්න ඔප්ෂන් එක තියෙනවා. කෙලින්ම ඒ ඩිග්‍රී එකටම තමයි ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට මේ ට්‍රාන්ස්ෆර් සඳහා වීසා ප්�ROCESSING බාහිරව කරගන්න අවශ්‍යත් නැහැ. APIIT ආයතනයේම අපි වීසා ප්‍රොසෙසිංග් පහසුකම් ලබා දෙනවා. ඒත් එක්කම තමයි තවත් විශේෂත්වයක් APIIT ආයතනයේ ලබා දෙනවා යුනිවර්සිටි එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. යුනිවර්සිටි එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ දැන් ඕනම සිසුවෙක්ට පුළුවන් අවුරුද්දක කාලයක්, එහෙම නැත්නම් මාස 6ක පමණ කාලයක් ස්ටැෆන්ෂා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ඒ කාලයට උසස් අධ්‍යාපනය හදාරලා ආපහු ලංකාවට ඇවිල්ලා APIIT එකේ උපාධිය සම්පූර්ණ කරන්න. ඉතින් මේක ඉතා වටිනා අවස්ථාවක්. මොකද ෆොරින් එක්ස්පෝෂර් එකකුත් ලැබෙනවා. ඒ වුණාට මුදල් ගෙවන්නේ එහෙ මුදල නෙමෙයි, මෙහෙ APIIT ආයතනයට ගෙවන මුදලින්ම පුළුවන් ඒ කාලය UK වල ඉගෙනගෙන ආපහු එන්න. ඉතින් මේක ලොකු විශේෂත්වයක්. මේ අපි ෆස්ට් ටයිම් අපි මේ යුනිවර්සිටි එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් අපි ඔෆර් කරන්නේ. ඉතින් එවැනි සුවිශේෂී දේවල් බොහෝමයක් ඔබේ දරුවන්ට ලං කරගන්නට පුළුවන් APIIT උසස් අධ්‍යාපන ආයතන සමගින් සම්බන්ධ වුණොත්. ලල්ලි මහත්මිය, අපි අවසාන වශයෙන් සඳහන් කරමු මීළඟ බදවා ගැනීම කරන්න කවද්ද? දැන් නම් බුද්ධික බදවා ගැනීම අපි දැන් පටන් අරගෙන ඉවරයි. ඊයේ තමයි අපි අපේ මේ කියන්නේ ජූන් ජූලයි කියන ඉන්ටේක් එක පටන් ගත්තේ. ඒ වගේම මම මේ වෙලාවේදී කියන්න කැමති තව මේ කියන්නේ ඊයේ ඉඳලා තව සති දෙකක් ඉදිරියට පුළුවන් අපි බඳවා ගැනීම කරගෙන යනවා. හැබැයි හරිම සීමිත ප්‍රමාණයක් තමයි අපිට ඉඩකඩ තියෙන්නේ. ඉතින් ඔබ ප්‍රමාද වෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනින් අපිට කතා කරන්න, අපිව ඇවිල්ලා හම්බ වෙන්න, අපෙන් වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම තමයි මම මේ අවස්ථාවේදී කියන්න කැමති අපේ part time programs ගැන. පදනම් පාඨමාලාව වගේම degree programs උත් අපි දැන් part time විදියට ආරම්භ කරලා තියෙනවා සෙනසුරාදා සහ ඉරිදා දවස්වල. ඒ කියන්නේ ඔබ අධ්‍යාපනයේ මග අරිච්ච කෙනෙක් නම්, ඒ කියන්නේ ඔබට මුදල් වියදම, ඒ කියන්නේ මුදල් අපහසුතාවයන් නිසා අධ්‍යාපනය අතහැරුණා නම් මේක අනගේ අවස්ථාවක්. ඉතින් එන්න අපිට කතා කරන්න, අපිව හම්බ වෙන්න. ඉතින් මේ අනගේ අවස්ථාව පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට ඔබට හැකියාව තිබෙනවා 0765 788 788 ඔස්සේ කොළඹ ශාඛාව අමතලා, ඒ වගේම නුවර ශාඛාව 0773 577 877 දුරකථන අංක ඔස්සේ, වගේම www.apit.lk වෙබ් අඩවියට පිවිසලා ඔබට බොහෝ තොරතුරු දැන ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම විද්‍යුත් ලිපිනය info@apit.lk. මේ සියලු සියලු
සම්බන්ධතාව ඔස්සේ ඔබට APIIT උසස් අධ්‍යාපන ආයතනය ගැන දැනගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අද බොහෝ දේ කතා කරන්න අප සමගින් සම්බන්ධ වුණු ආචාර්ය හසුලි පෙරේරා මහත්මිය පීඨාධිපති APIIT ව්‍යාපාර පීඨයේ ඔබට බෙහෙත් ස්තුති. ඒ වගේම ලලනි පතිනායක මහත්මිය ශිෂ්‍ය උපදේශිකා APIIT උසස් අධ්‍යාපන ආයතනය. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට APIIT උසස් අධ්‍යාපන ආයතනය සමගින් එකතු වෙන්න ඔබේ ජීවිතය ජය ගන්න. ඔබට සුබ දවසක්. Take the first step towards a successful career. APIIT, inspire love for learning.